ජේසු පිටයි අද දවසේදී ඔබත් එක්ක මම බෙදා ගන්නට යන්නේ ඔයා ටාගට් එකක් කතෝලික ඔබ ටාගට් එකක් ඉලක්කයක් වටේ ඉන්න හැම කෙනාටම ඇයි එහෙම කියන්නේ මේ ලෝකයේ මරණයට අභියෝග කරපු ස්වාමීන් වහන්සේව අපි අදහන්නේ මේ ලෝකයේ ධර්මතුම භයානකම බලන්න බැරි විඳින්න බැරි අප්‍රසන්නම දඬුවමට ගිය ස්වාමීන් වහන්සේව අපි අදහන්නේ ස්වර්ගයේ වැඩවසන ලෝකයේ මැවුම් කරුවාණන්ව අපි අදහන්නේ අපිව විශේෂාකාරයෙන් තෝරගෙන ඉන්නේ උන් වහන්සේගේ කුරුසේ ලකුණෙන් අපි ආලේප කරලා තියෙන්නේ ඒ නිසා අපි ටාගට් එක අද සුවිශේෂීදි කියනවා වෘකයන් මැද්දට බැටරුව යවනවා වගේ යවන්න ඒ කියන්නේ වෘකයෝ මැද්දට බැටරුවෙක්ව යවනවායි කියන්නේ වෘකයෝ ගොඩට ඉන්න එකම ගොදුර ඔබයි එනිසා ඔබ උදේ පාන්දර නැගිටලා ඔබ යන හැම තැනකදීම ඔබ ටාගට් එකක් ඒ හැම වෙලාවකදීම ස්වාමින් වහන්සේගෙන් සන්නද්ධ වෙන්න ඔබව ප්‍රයෝජනෙට ගන්න මිනිස්සු වෙදී ඔබ මුලා කරලා ඔබෙන් අවශ්‍ය කරන දේ කරලා ඔබව පැත්තකට දාන මිනිස්සු වෙදී ඔබ අසරණ කරන්න මිනිස්සු වෙදී තනි කරන්න මිනිස්සු වෙදී නමුත් ඔබ කරන හොඳ නතර කරන්න එපා ඔබේ ජවය නැති කර ගන්නට එපා ස්වාමින් වහන්සේම කියන පරවියෙක් වගේ අහිංසක වෙන්න. හැබැයි සර්පෙක් වගේ නරවත් වෙන්න. ඔබ අහිංසකව ඔබට අවශ්‍ය දේ කරන්න. හැබැයි ප්‍රඥාවන්තව මග හරින්න ඕන තැන මග හරින්න. ක්‍රිස්තුස් වහන්සේට ගල් අතර ගත්ත වෙලාවක් හම්බ වුණා මිනිස්සු. හැබැයි මග හැරලා ගියා. નિયમિત මොහොත ඔබෙත් මගේ තීරණය කරන්නේ ස්වාමින් වහන්සේ. මිනිස්සු තීරණය කරන මොහොත ඔබෙත් මගේ ජීවිතේ අවසානයවත් අපේ දෛවයවත් නෙමෙයි. ඒ නිසා අපි ටාගට් එක ස්වාමින් වහන්සේගේ ඒ දුක් ප්‍රාප්තියේ වත මිනිසුන්ට පෙන්වන්නට අපි අවශ්‍යයි. කුරුසයේ දරා මා පසුපසෙන්න කියලා ජේසු අපිට කිව්වේ. එහෙනම් අනිත් අය මාව ටාගට් කරගන්න හැම වෙලාවකම මම ඒ ස්වාමින් වහන්සේගේ කුරුසයේ සිරි වතට සමාන වෙන මොහොතක් උන් වහන්සේවත් ටාගට් වුණා නම් අපිව ටාගට් නොවී තියේ. බැටළුවෙක් වෙමු. පරවියෙක් වෙමු. නමුත් සර්පෙක් වගේ හොඳට අවබෝධයෙන් නැනවත්ව තීරණය ගන්න. ජේසු පිට